මැයිදින හිටපු රැස්වීංවල අනුව ජනතා විමුක්ති පෙරමුණ කියනවා තව පොය හතරකින් මේ ආණ්ඩුව ඉවර වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට කියනවා ඊට වැඩි ජනතා විමුක්ති පෙරමුණ සෙනගේ හිටියා. ඉස්සර අපි පරණ මාකට් එකේ බදුල්ලේ රැස්වීම දිනනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පස්සේ රැස්වීම තියන්නේ සේනානායක පිටිනේ. අපි සේනානායක පිටිනේ තියෙන රැස්වීමට වැඩිය චන්ද්‍රිකාගේ කාලෙත් මහින්දගේ කාලෙත් ජනතා විමුක්ති පෙරමුණ රැස්වීමට පරණ මාකට් එකේ සෙනග වැඩි. වැලිමඩ තියෙන රැස්වීමට අපි චන්ද්‍රිකා මැඩම් ගෙනලා තියෙන රැස්වීමට මහින්ද මහත්තයා ගෙනත් තියෙන රැස්වීමට වැඩිය සෙනග වැඩි. මේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම වල කවදාක්වත් සෙනඟ අඩු වෙලා නැහැ, වැඩි. හැබැයි සෙනඟ වැඩි වුණාට කවදාක්වත් දිනල නැහැ. හොඳම තියෙන ප්‍රශ්නේ. ඇයි අර සමන්ත විද්‍යාරත්නම කිව්වනේ අපේ කතා අහන්න විතරයි මිනිස්සු එන්නේ කියලා මතක නැද්ද? ඉතින් ඒ හින්දා කතා අහන්න මිනිස්සු යනවා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට මං දැක්කා ගිය විදියට දරු පැටව ආච්චිලා සීයලා ගෙදරින් ඉන්න ඔක්කොම එක්ක රැය. ඉතින් අපේ මිනිස්සු එහෙම එන්නේ නැහැ නේ. අපේ මිනිස්සුන්ට වැඩ තියෙනවා. අපේ මිනිස්සුන්ට එහෙම එන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝගේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම වල සෙනඟ ඉන්න ඕනතර. ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න බෑ. මෙච්චර කාල ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම අපේ රැස්වීම වලට වැඩිය සෙනඟ හිටියා. ගණන් කරලා බලනකොට සමන්ත විද්‍යාරත්නට එන්න බෑ. එකක් බදුල්ලෙන් නම් බදුලේ එකක්වත් එන්න බෑ. ඔය තමයි යථාර්ථය. We'll be right back.